නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනි. එතකොට මේ අනුව වැඩපත් අඩු කිරීම තුලින් තාමත් ජනතාවට ප්‍රතිලාභ ලැබිලා නැහැ. තාමත් මේ මිල ගන්න මේ සම්බන්ධව ඔබතුමාලා කොහොමද මේ නෑ ඒක පාරිභෝගික අධිකාරියත් විශේෂයෙන් මේ විෂය සම්බන්ධ අමාත්‍යංශයත් කටයුතු කරගෙන යනවා. දැන් උදාහරණයක් වශයෙන් සහල් මිල අඩු කිරීම සඳහා විවිධ ක්‍රමෝපායන් යොදාගත්තා. ඒ වගේම තිරිඟු පිටි මිල අඩු කරලා තින්නේ මේ පිටි පරිභෝජනේ වැඩි කරන්න නෙවෙයි, නමුත් මේ වැනි අවස්ථාවක ශනිකවක තැහි ක්‍රියාමාර්ගයක් තමයි ඒක. එතකොට ආදේශක භාණ්ඩයක් හැටියට සහල් වෙනුවට පිටි පරිභෝජනේ සීමිත කාලයකට වැඩි වෙන්න පුළුවන්. නමුත් ඊළඟ හන්නේනකොට සහල් මිල සහල් බහුල වෙනකොට එතකොට මේක කළමනාකරණය කරගන්න පුළුවන්. ශනිකව තියෙන ප්‍රශ්නේ තමයි මේ උත්සව කාලේ කොහොමත් භාණ්ඩ මිලවල යම් ඉහළ යාමක් සිදු වෙනවා, ඒක කළමනාකරණය කරගැනීම. ආණ්ඩුව ඇච්චර බදු අඩු කරලා ආණ්ඩුව කොහොමද මේ ඉස්සරහට කරගෙන යන්නේ? කොහොමද බදුවා දැන් හොයාගන්නේ? යා දැන් හොයාගන්නේ? ඔව් නෑ, ඒකට විකල්ප ක්‍රමෝපායන් යොදා ගන්න තියෙනවා. අපේ රටේ ස්වභාවික සම්පත් අද ඒ ආකාරයෙන්ම නැවගත කරලා පිටරට යවනවා අගය ගොතු කිරීමකින් තොරව. ඉතාම කෙටි කාලයක් තුලදී තාක්ෂණය මෙහෙට අරගෙන ඉන්න ලෑස්ති. ඒ වගේම ඒ අගය ගොතු කිරීම තුලින් ඉතාම කෙටි කාලයක් තුලදී අපට ආදායම් මාර්ග කීප ගුණකින් වැඩි කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම රජය ස්ථාවරයි, ආරක්ෂාව තහවුරුයි. අපි දැක්ක මාධ්‍ය මගින් ඊයේ හෝ පෙරේද දවස් දෙකේදීම ඇමරිකාවේ පවා ලංකාව තමයි මේ නිවාඩුව ගත කිරීමට, winter new holiday එක කියන්නේ සීත ඍතුව ගත කිරීමට හොඳම ගමනාන්තය ලෙස මේ පළවෙනි ස්ථානෙට ඇවිල්ලා තින්නේ. දැන් සමහරු ඇමරිකාව හොයනවා Google එකේ ගිහිල්ලා ශ්‍රී ලංකාව තින්නේ කොහෙද කියලා හිතා. ඉතින් මේකෙන් පැහැදිලි වන්නේ මේ රට සුරක්ෂිතයි, මේ රටට සංචාරක එන්න පුළුවන්. ඒ තහවුරුව දීලා තිනු ඒ තුලින් අපේ අහිමි වෙන බදුවාදෑම වෙනත් ක්‍රම මාර්ගයෙන් වැඩි කරගන්න පුළුවන්. breaking.lk